අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල් මෙතෙක් වාර්තා කළ වැඩිම කොරෝනා මරණ සහ රෝගීන් අද මරණ 186ක් රෝගීන් 3800ක් ඉක්මවයි සතියකටවත් රට වසා දමන්න මල්ලතු වස්ගිරි මහනාහිමිවරුන් ප්‍රථම වරට ජනපති ගෙන්නිල්ලයි දැන් ලොක්ඩවුන් අවශ්‍යයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකින් සහ නියෝජිතින් ගෙනුත් ජනපතිට ලිපියක් කොරෝනා මර්ධනයේට මහදන මුත්තගේ න්‍යාය නම් වඩා වටින්නේ මුට්ටියද බෙල්ලද වෛද්‍ය නිරෝෂණ ප්‍රශ්න කරයි රට පුරා සොයන් ලොක්ඩවුන් නගර 50 ඉක්මවයි නීති නොතකූ කුලියා පිටියේ මගුල නවති බණ්ඩාර වෙල මල්වර පාටියක් නවති රට තුල අත්‍යවශ්‍ය ඖෂධ 40ක බරපතල හිඟයක් කොරෝනා සහ නියුමෝනියා ඖෂධත් ඒ අතර සජිත් හෙලි කරයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ දැඩි කරයි සඳුදා සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට පාන් රුපියල් 5කින් ඉහළට පානුත් වැඩි වෙයි කේකුත් වැඩි වෙයි පාන් 5කින් කේක් රුපියල් 100කින් 1998 ඇමතුවොත් රුපියල් 1998ක බඩු මල්ලක් ගෙදරටම ඇමති වන්දුල කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් රටේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සහ මරණ වාර්තා වීම අපට දරා ගන්න බැරි විදිහට වැඩි වෙමින් පවතිනවා ලොක්ඩවුන් කිරීමක් පෙරෙන්නට නැති අතර ඊයේ දිනෙත් සිදු කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශය දැඩි කිරීමක් පමණයි ඒ වාද හරිහැටි ක්‍රියාත්මක නොවීම ඉතාම කනගාටුවට කරුණක් පවතින තත්ත්වය අවධානම් බැවින් මල්වතු අස්කිරි මහනාහිමි වරුන් ප්‍රථම වරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සතියක කාලයක්වත් රට වසා දැමීමට කටයුතු කරන ලෙසයි ඒ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් මල්වතු අස්කිරි මහනාහිමි වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියේ උපුටා ගැනීම කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේදී නිරෝධායන ඇඳිරි නීතිය පනවා ජනතාවට සහන සැලසමින් ජන ජීවිතය සුරක්ෂිත කරනු වස් ගරු ජනාධිපතිතුමන්ගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් රාජ්‍ය විසින් ගෙන ගිය විධිමත් වැඩපිළිවෙල ප්‍රශංසාර්ගය එය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ ජගත් සංවිධානයන්ගේ ඇගයීමටද පාත්‍ර විය තවද මේ වන විට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙමින් ජන ජීවිත සුරක්ෂිත කිරීම පිණිස සිදු කරනු ලබන සාර්ථක එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව අපගේ ප්‍රශංසාව ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රාජ්‍ය වෙත පිරිනමනු කැමැත්තෙමු එහෙත් කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අදවන විට සමස්ත රටවාසී හෝ මහත් ව්‍යසනයකට මුහුණ පා සිටිති ආසාදිතින් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතී නව විකෘති වෛරස් ප්‍රභේදයන්ගේ දරුණු බව හා ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඒ පාලනය කිරීමේ අපහසුතාවය සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත ඉදිරි මාස කිහිපය තුලදී ශ්‍රී ලංකාව තුල ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද අනතුරු අඟවා ඇත එයින් මෙම ආපදාපන්න අවස්ථාවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු වස් සෞඛ්‍ය විද්‍යාචාර්යින්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දමා ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසෙමින් රෝග ව්‍යාප්තිය පාලනය උදෙසා පියවර ගන්නේ නම් සුදුසු බව මෙයින් කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමු රත්නත්‍රි ආශිර්වාදයෙන් මෙම වසංගත ව්‍යාප්තිය පාලනය කොට ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටු ආවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාකොඩ ශ්‍රී ඥානරත්න හිමිපාණන් වහන්සේ ඔබටා ගැනීම අවසන් මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකින් සහ නියෝජිතින් කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වෙන් ගොඩ ගැනීම සඳහා රට ලොක්ඩවුන් කළ යුතු බවට දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා ඒ තුල ප්‍රධාන කරුණු 7ක් සහ අනු කරුණු 4ක් ඇතුළත් කොවිඩ් සංඛ්‍යාලේඛන විකෘති කර නිලධාරින්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීම මගින් ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කළ හැකි බවද එහි අඩංගු එක් කරුණක් අභියෝගයට මුහුණ දීමට සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සැකසීම සහ ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රයේ හා ආර්ථික ශාස්ත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමටද ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10 නියෝජිතින් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රටේ තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක්
මිනිසු මැරෙනවා ලෙඩ වෙනවා ඉතින් අපේ නිසා මේ අවස්ථාවේ ක්ෂණිකව රට වසාදීමේ අවශ්‍යතාවයක් තියෙනවා ආර්ථිකය කියන කාරණාව යටපත් කරගෙන මේ සෞඛ්‍ය අවධානම මතුවලා තියෙනවා මේ වෙලාවේ මම හිතන්නේ කවුරුත් 5000 ඉල්ලන්නේ නැහැ කවුරුත් අපිට කන් දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ නැහැ කවුරුත් ඉල්ලන්නේ මේ වසංගතයෙන් බේරෙන්න මේ රට වහන්න කියන ඉල්ලීම තමයි කරන්නේ මේ අතර කොවිඩ් මර්ධනය කිරීම සඳහා සිවිල් සංවිධාන සහ සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව කොවිඩ් 19 මර්ධන පුරවැසි කාර්ය සාධක බලකාය නමින් සංවිධානයක් පිහිටුවා අද එහි පළමු मनुष्यघातन ස්වයං ලොක්ඩවුන් එකට යමු අපි මේ මාසයේ පුරාවට රට වහගම්මු අපි ගේ ඇතුළට වෙලා ඉමු තීරණයක් ගම්මු කොහොමද අපි අතර ස්වයං විනයක් හදාගෙන රට ඇතුළේ අපි ආරක්ෂා වෙන්නේ කියලා මේ කොවිඩ් රැල්ල අතිශය බරපතල අර්බුදයක් බවට ප්‍රෝහල් ශේෂ්ත්‍රේ පත් කරලා තිබෙනවා කාර්ය මණ්ඩලයේද අද වන විට ක්‍රමක්‍රමයෙන් මේ කොවිඩ් ආසාදනයට ලක්වමින් රෝහල් ගත වනට උන්ට සිද්ධ වෙලා තිබෙනවා මේ තත්ත්වයේ දිගින් දිගටම ගියොත් ජනතාවේ හැටියට ඔබ රෝහල් ගත වන විට ඔබට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඉතුරු වන්නේ නැහැ පාරම්පරික වෛද්‍යවරු වන අප මේ සිවිල් සමාජයේ කොටසක් අපේ මේ නිහෙඩ සේවය සක්‍රීය දායකත්වයක් බවට මේ වර්තමාන මොහොතේදී භාවිතා කරන්නේ එදා සිට ඒ භාවිතා කරපු වෙණිවැල්ගට කොත්තමල් ඒ අපේ පාරම්පරික අත්බෙහෙත් ටික පාවිච්චි කරන්න දැන් නිවසට විසිටින්න ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 186ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද තහවුරු කළා එය මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාවද අද වාර්තා වුණා. එම සංඛ්‍යාව 3806ක්. ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 186ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පස්වරුවේ තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6790ක් දක්වා ඉහළ ගියා. රටි පවතින වත්මන් කොරෝනා අවදානම් සහිත තත්ත්වය සලකා බලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ නිකුත් කළා. එලෙස වසංගත ව්‍යාප්තිය සලකා බලා සපු සංකීර්ණ ඊයේ සිට වසාතබර ලෙස නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ යලි සංශෝධනය කර තිබුණා. ඒ අනුව සපු සංකීර්ණ විවෘතව තිබිය හැකි නමුත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක් පිරෙන ආකාරයට ගනුදෙනු කරුවන් ඇතුළත් කරගත යුතු බවයි එහි දැක්වුණේ. එමෙන්ම සප්පු සංකීර්ණ වලට ඇතුළත් විය හැකි පුත්කලින් ගණන ආයතනයේ පිටත ප්‍රදර්ශනය කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ සංශෝධිත මාර්ගෝපදේශයන් හේ ඇතුළත් වෙනවා. රටේ පවතින වත්මන් තත්ත්වයත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම නොව රට නිශ්චිත කාලයකට වසා දැමිය යුතු බව වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. අද මේ රටේ තියෙන මේ දරුණු ව්‍යසනය පාලනය කරන්න මේ උපදේශක විතරක් ඇතිද කියන සැකය එනවා. මොකද හේතුව අපි බලවත් විශ්වාස කරනවා මේ රට යම්කිසි නිශ්චිත කාලයකට වසා දැමිය යුතුයි කියලා. නීති දැම්මට වැඩන්නේ එහෙම රකින්න නැත්තම්. නවසීලන්තේ එක රෝගියයි ඩෙල්ටා වාර්තා වුණේ වැහුවා. හැබැයි අපේ රෝගීන් ඉන්නවා කියලා කිව්වහම අවුරුදු කෑවා අපි. මේ ආර්ථිකය අපි හිතමුකෝ මේ රටේ ජනතාව තමයි එළුවා ආර්ථිකය තමයි මුට්ටිය මුට්ටියයි එළුවා එකට තිබ්බට කමක් නැහැ මුට්ටියට ඔළුව දාලා එළුවා හිර කරගන්නේ නැති තාත් ගන්නට ඔළුව පොඩි නා නමු ප්‍රශ්නේ තියෙන්නේ කොයි වෙලේ හරි එළුවා මුට්ටිය ඔළුව හිර කරගෙන ගන්න බැරි වුණොත් ගත යුතු ක්‍රමය මහදානගේ මුත්තගේ ක්‍රමයට යනවද එළුවාගේ බෙල්ල කපලා මුට්ටිය බේර ගන්නවද ඒ කියන්නේ ආර්ථිකේ නැත්තම් මුට්ටිය විඳලා එළුවා බේර ගන්නවද මොකද පස්සේ මුට්ටිය හදාගත්ත හැකි එළුවා බේරුණොත් ජීවිතය වටින්නේ ඒකට අපි බලාපොරොත්තු වෙනවා මහදාන මුත්ත තීරණ ගන්න එකක් නැහැ කියන එක ඒකින් හින්දා අපි කියන්නේ මුට්ටිය ගැන හිතලා එළුවව බිල් දෙන්න එපා මිනිස්සු බේරන්න වැඩ කරන්න කියන මොන නීති දැම්මත් වැඩක් නැහැනේ ජනතාව නාහේ වහගන්න නැතුව tamun හොඳට නාහේ අරගෙන පාර ගිහිල්ලා ගෙදර පාටි දාලා ඔක්කොම කරන්න තියෙන ඒවා කරලා අමාරුවේ වැටෙනකොට අනිත් පැත්තෙන් රටේ ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් කාටවත් බැනලා වැඩක් නැහැ මොකද ඒගොල්ලන්ට ඇවිල්ලා මාස් එක දාලා නාහේ වහන්න බෑනේ tamun බේරෙන්න නම් tamun කරන්න ඕනේ එහෙම කළොත් තමයි අපි ඔක්කොටම ඉක්මනටම රටේ යථා තත්ත්වයට පත් කරගෙන ආර්ථිකෙත් ගොඩ දාගන්න පුළුවන්
කොවිඩ් ව්‍යාප්තියත් සමග රට වසා දමන ලෙසට බොහෝ පිරිස් ඉල්ලීම් කළත් රට වසා දැමීමක් පිළිබඳ බලධාරීන් තවමත් තීරණයක්ගෙන නැහැ. දිනෙන් දිනම රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ජනතාව ස්වයන් ලොක්ඩවුන් තත්ත්වයකට යමින් තිබෙනවා. අද උදැසන වන විට රටේ ප්‍රධාන නගර 50කට අධික සංඛ්‍යාවක් සතියක් සති දෙකක් සති තුනක් වැනි කාලයක් දක්වා වසා දමන්නට වෙළඳ සංගම් ඇතුළු අදාළ නගර ආශ්‍රිත සංගම් හා නියෝජිතින් කටයුතු කර තිබෙනවා. මේ එවන් නගර කිහිපයක් මෙතර අකණ්ඩව සිවවන දිනටත් අද රාත්‍රී 10 සිට පසුදා අලියම 4 දක්වා නිරෝධායන ඇඳිර නීතිය ක්‍රියාත්මක වීමට නියමිතයි. බණ්ඩාරවෙල රෝහලේ මృత ශරීරාගාරයේද මෙවන විට දහරිතාවයේ ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාවට නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ. මෙතර කුලියාපිටිය නාරන්ගල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මංගල උත්සවයක් නවතා දැමීමට කුලියාපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා. මංගල උත්සවය සංවිධානය කළ අදාළ නිවසේ නිවසියන්ට ස්වයන් නිරෝධානිට යොමු කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේ. එසේම බණ්ඩාරවෙල උතුරු කැබිල්ලේවෙල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මල්වර උත්සවයක් වැටලීමට බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා. මේක මේ රට පුරාම මාධ්‍ය වලින් කියනවා. හරිද? ඔයගොල්ලෝ දැනුවත් නැතුව නෙවෙයි ඈ. ඔයගොල්ලෝ මේ හැම දෙයක් පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම බරපතල සංකූලතාවලට පත් වීමට වඩාම ප්‍රවණතාවයක් ඇතිවන්නේ මෙම රෝගීන් කණ්ඩායම. දැන් වකුගඩු බද්ධ කිරීම කරපු රෝගියෙක් නම් ඔවුන් එන්නත්කරණයට ලක්වීම ඉතාම අවශ්‍යයි. ඔවුන් වකුගඩු බද්ධ කිරීමෙන් මාස 3කට පසුව කාලයකට පස්සේ ඔවුන්ට දැනට ලංකාවේ භාවිතය සඳහා අනුමත කරලා තියෙන ඕනෑම එන්නතක් ලබා ගන්න පුළුවන්. ඒ එන්නත ඔවුන් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ දෙවනි මාත්‍රාවත් ලබාගෙන අඩුම වශයෙන් සුමාන දෙකක් යනකම්වත් ඔවුන්ට පූර්ණ ප්‍රතිශක්තිය ලැබෙන්නේ නැහැ. එම නිසා එම කාලය තුලත් ඔවුන් නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි ඔවුන් ගන්නා බෙහෙත් නතර නොකර ගන්නා අතරම ලෙඩේ තත්ත්වය අනුව කොරෝනා වැළඳීමෙන් කොවිඩ් නියුමෝනියාවේ තත්ත්වය අනුව බෙහෙත්වල වෙනසක් කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් හරහා එය සිදුවිය යුතුයි. يعني මේ වකුගඩු බද්ධ කරපු රෝගීන්ට කොවිඩ් ආසාදනය මේ මයි මාස 30 වෙනිදාට කලින් වැළඳුණා නම් එයින් හැම 3 දිනෙකින්ම එක්කෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒක විශාල ප්‍රමාණයක්. මෙතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට කුවේට් රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලය සහ පාකිස්තානයට මෙලෙස ගුවන් ගමන් නැවත ආරම්භ කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. රට පුරා මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 40ක බරපතල හිඟයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ඖෂධ අතර කොරෝනා සහ නියුමෝනියාවට ලබා දෙන ඖෂධද තිබීම තත්ත්වය තවත් බරපතල කරන්නක් බව ඔහු පෙන්වා දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ ජීවිත සමග ආණ්ඩුව කරන සෙල්ලම වහා නතර කළ යුතු බවයි. නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ රට පුරා මේ වන විටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් ඇති වී තිබෙන බවයි. කොරෝනා සහ නියුමෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධද ඒ අතර වන බව ඔහු පවසනවා. මේ අතරින්ද සුවිශේෂී ටොලි ශිශු මාප ඖෂධය නොමැති වීම හේතුවෙන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ඇති වී තිබෙන තත්ත්වය අතිශය බරපතල බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පවසන්නේ. මෙම ඖෂධය නොමැතිවීම හේතු කොටගෙන විශේෂඥ ශල්‍ය වෛද්‍ය සතීෂ් ජයසිංහ මහතා අභවක් ප්‍රාප්ත වූ බවද ඔහු පවසනවා. එතුමා මෙරට බිහි වූ අග්‍රගණ්‍ය වෛද්‍යවරයෙකු වන අතර වෛද්‍යවරුන් රැසකගේම ගුරුවරයා වූ බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. 2021 වසරේ මැයි මාස 4 වන දින මෙම ඖෂධය පිළිබඳව පළමු වරට පාර්ලිමේන්තුවේදී සිහිපත් කළ බවත් එය පාර්ලිමේන්තු හැන්සඩ් වාර්තාවේ තීරු අංක 81 හි ඇතුළත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උද්ගත වී ඇති ඖෂධ හිඟය පිළිබඳව අවස්ථා කිහිපයකදීම දැනුවත්
කිරීම කළද ඒ සියල්ලටම ආණ්ඩු පාර්ශවයෙන් ලැබුණේ උපහාසය අපහාසය සහ නොසලකා හැරීම පමණයි. අප කිසි විටක ඖෂධ නිර්දේශ කිරීම සිදු නොකළ අතර අප නිරන්තරයෙන් අවධාරණය කළේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතය පමණයි. සජිත් ප්‍රේමදාස මහතාසිය නිවේදනයෙන් පවසනවා. මේ මොහොතේ රටේ උද්ගතව පවත්නා බරපතල තත්ත්වයේ හේතු කොටගෙන ආණ්ඩුව ප්‍රමුඛව කළ යුත්තේ දින කිහිපයකට හෝ රට අගුළු දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කොරෝනා දත්ත සංගවන්නේ කාගේ ඌමනාවටද? ආණ්ඩුවට බැරි බැරියාව. කොවිඩ් වැඩි උනේ පාර දිගේ උද්ඝෝෂණ කරපු නිසා. මේ අද කොවිඩ් ගැන ඇසුණු කතා. දැන් ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඉවරයි. කොරෝනා කොරෝනා කිය කිය අපට කොරෝනා නිසා බෑ කිය කිය දැන් ආණ්ඩුවට හැදිච්ච ලෙඩේ තමයි බැරි බැරියාව. අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් බැරි බැරියාවට වහාම බෙහෙත් ගන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමති. ආණ්ඩුව ඉන්නේ ගෙදර ගියොත් අඹුනසි මගහිටියොත් තෝනසි කියන න්‍යාය. වැහුවොත් අනිත් පැත්තේ ආර්ථිකය කඩාවැල්ලා රටේ යම් ප්‍රශ්න රාශියක් කියලා අනිත් ජනතාවත් ප්‍රශ්න වලට ලක් වෙනවා. නොවසා හිටියොත් ගේම අනිත් පැත්තේ මේ රටේ මරණ ප්‍රමාණය වැඩි වෙලා මුළු රටම රෝගීන් බවට පත් වෙන පර්ණ සහ ආසාදිතයන් අඩුවෙන් වාර්තා කිරීම පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ජනාධිපතිවරයාගේ ඕමනාවට තමයි මේ මරණ සහ ආසාදිතයන් ප්‍රමාණය අඩු කරලා පෙන්වන්නේ ජනාධිපතිවර ඔච්චර පැනික් වෙන්න හේතු වෙනවක්වත් නෙවෙයි මේ කොවිඩ් රෝගය පිළිබඳ කතා කරන අය කොවිඩ් රෝගය තියෙනවා හිතාගෙන මෙන්න වැඩ වර්ධන කර පාරවල් වල වෙලපාලිකි දැන් ඒගොල්ලෝ කියනවා රට වහන්න කටයුතු කරනවා කියලා ඒගොල්ලෝ ඉතින් හොඳයි ඒකත් කරන්න කියලා ජනාධිපතිතුමාගේ තමයි තියෙන කාර්යභාරය අපි කියපු කාරණා වල වටිනාකම තියෙනවා නම් ඒ පිළිබඳ පියවරක් ගැනීම නොසලකා හැරෙනවා නම් ඒකත් ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් කියන එක අපි කියන්නට කැමතියි. රට වැහුවහම රට අරින්න කියලා පාරට බැස්. රට ඇරලා තියෙද්දි රට වහන්න කියලා පාරට බැස්. සමහර කණ්ඩායම් වශයෙන් ගොනු වෙලා තියෙනවා. සමහර අය පොඩි පොඩි කල්ලි වශයෙන් ගොනු වෙලා තියෙනවා. මේ එකක් පිටුපස්සෙවත් අරමුණ තියෙන්නේ COVID-19 වසංගත තත්ත්වය මර්ධනය කිරීම නෙවෙයි. මොන අදහසේ හිටියත් රටක් හැටියට මේ වෙලාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම අපේ වගකීම. ඒ නිසා මේ ඉල්ලන්නේ ජීවිතය. ඒ නිසා මේක වැහුවා කියලා ඔබතුමාගේ අතින් අතින් පාඩු වෙන්නේ නැහැ. කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල බරපතල අර්බුදයකට ලක් කරමින් ව්‍යාජ එන්නත් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ ඉන්දියාව සහ අප්‍රිකානු මහද්වීපයෙන් බවයි විදෙස් වාර්තා පවසන්නේ. ලෝපුරා ආසාදිතයින් කෝටි 21ක් ඉක්මවද්දී මෙවන් තත්වයක් මතුවීම ඉතා වාසනාවන්ත බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. අද වන විට ලෝකයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21 කෝටිය පසු කළා. මෙවන විට සමස්ත ලෝකයෙන්ම වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 44 ලක්ෂ 6300 ද ඉක්මවා ගොස් අවසන්. කොවිඩ් වසංගතය මෙතරම් බරපතල ලෙස මුළු මහත් ලෝකයේම වෙලා ගනිද්දී මහා පරිමාණ එන්නත් වංචාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලෝපුරා ප්‍රචලිත කොවිෂීල්ඩ් එන්නතට සමානව නිපදවන ලද ව්‍යාජ එන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම ව්‍යාජ එන්නත්ෝගේ සොයාගෙන ඇත්තේ ඉන්දියාව සහ අප්‍රිකා මහද්වීපයෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙම කොවිෂීල්ඩ් මාත්‍රා ව්‍යාජේවා බව එම මාත්‍රා නිපදවන ඉන්දියාවේ සීරම් ආයතනයද තහවුරු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ මෙලෙස ව්‍යාජ එන්නත් මාත්‍රා ලෝපුරා සංසරණය වීම ගෝලීය කොවිඩ් අවදානම තවත් දරුණු අතට පත්වන හේතුවක් වනු ඇති බවයි. මේ අතර ඕස්ට්‍රේලියාව විසින් කොවිඩ් 19 එන්නතක් වන ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි නම වැක්ස්වීරියා ලෙස නම් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර දේශ සීමා විවෘත වූ පසු ඕස්ට්‍රේලියානුවන්ට විදේශගත වීම පහසු කරවීම සඳහායි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගුළු දැමීමේ කාලය අගෝස්තු 28 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ මේවන විට පවතින කොවිඩ් අවදානම හේතුවෙන්. මේ අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් හරි අඩකට ප්‍රථම එන්නත ලබා දුන් බවයි. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවාස සාත්තු සේවිකාවන්ට කොවිඩ් 19 වැළැක්වීමේ එන්නත් ලබා දීමට සූදානම් වනවා. ලක්ෂ සංඛ්‍යාත නිවාස සාත්තු සේවිකාවන්ට එන්නත ලබා දීමට අවශ්‍යයි. එක්සත් ජනපදයේ පදිංචිකරුවන් ජීවත් වන්නේ ඉහළ කොවිඩ් 19 සම්ප්‍රේෂණය විය හැකි ප්‍රදේශවල බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කරන අතර අවම එන්නත් කරන අනුපාතයක් ඇති ප්‍රාන්තවල රෝහල්ගත කිරීම සහ මරණ සිදුවන අනුපාතයද ඉහළ ගොස් තිබෙනවා. අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසල් සිසුන් අතර නව විලාසිතාවක් නිර්මාණය වී තිබෙනවා. එය සිය පාස නිල ඇඳුමට මුහුණු ආවරණයක් එක් කර ගැනීමයි. මේවන විට මෙම විලාසිතාව ටෙක්සාස් පාසල් අතර ඉතා ජනප්‍රියයි. පසුගිය දා කොවිඩ් රෝගියෙකු වාර්තා වීමත් සමගම චීනයේ නිංබෝ යෂුවන් වරායේ අර්ධ ලෙස වස දමනු ලැබුවා. මෙම වරායට පැමිණෙන නැව් නැවත හරවා යවීමත් සමගම වරායේ තදබදයක් ඇති වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මේ හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ වෛරසය පාලනය කිරීමට කොපමණ කාලයක් ගත වේද යන්න තවමත් නිශ්චිත නැහැ.
එක්සත් රාජධානියේ නව කොරෝනා මරණ 111ක් සහ නව ආසාදිතින් 33,904ක් වාර්තා වී තිබෙනවා. පසුගිය දිනවලට සාපේක්ෂව මෙය ඉතා ඉහළ අගයක්. මහා බ්‍රිතාන්‍ය පවසන්නේ මේ වසරේ මාර්තු 12 වෙනිදායින් පසුව එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කර තිබෙනවා. ඊයේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹුණා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නංවා තිබෙනවා. මහබැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස්වී තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5%ක්, ණය පහසුකම් අනුපාතය 6%ක් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4%ක් ලෙස ඉහළ නැංවීමටයි. මෙවකින් වැඩි දියුණු ආර්ථික වර්ධන අපේක්ෂා මැද්දේ ආර්ථිකයේ විදේශීයංශයේ අසමතුලිතතාවයන්ට පිළියම් බෙදීමට සහ මැදි කාලීන අධික උද්ධමන පීඩනයේ වැළැක්වීම එක් අරමුණක්. ඉහළ සාර්වාර්ථික ස්ථායිතාවයක් පවත්වා ගැනීමටද මෙමගින් මුදල් මණ්ඩලය අපේක්ෂා කරනවා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළ දලදේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තුවට අනුව 2021 පළමු කාර්තුව තුළ මෙරට ආර්ථිකය 4.3%කින් වාර්ෂික ලක්ෂ්‍යමය මූර්ත වර්ධනයක් වාර්තා කරමින් අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත් බවක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය වසරේ අනුරූප කාර්තුවේදී ආර්ථිකය සංකෝචනය වීම හේතුවෙන් 2021 දෙවන කාර්තුව තුළ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාද ආර්ථිකය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. නිදහසෙන් පස්සේ මූණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයට අද දැන් මූණ දෙනවා. අද මොකද්ද කරේ මහ බැංකු? අද කරේ පොලි අනුපාත ඉහළ දැම්මා. තැන්පතු පොලිය සහ ණය පොලිය. ඒතකොට ඒකට ප්‍රකාරව බැංකු විසින් තමන්ගේ පොලි අනුපාත ඉහළ දානවා. ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා එකක් තියෙනවා. දැන් ඒක 100%කින් වැඩි කළා 102-104 කරලා. දෙගුණයක් කළා. එතකොට දේශපාලනඥයා මොනවා කිව්වා? මුදල් අච්චු කැසීම නිසා මේ උද්ධමනය වැඩි වෙන්නේ නැහැ කියලා. අද මහ බැංකුව පිළිගර ගන්නවා. මහ බැංකුව කියනවා මේ විශාල මුදල් අච්චු කැසීම නිසා ජනතාවට විශාල ජීවන වියද මේ අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් මේකට තේරලා තියෙනවා මේ සල්ලි අච්චු කහලා මේ ප්‍රශ්නේ විසඳන්නත් අවුරුද්දටත් කරන්න බෑ කියලා. එහෙනම් මොකද්ද තියෙන්නේ අපේ විකල්පය? මොකද්ද තියෙන්නේ විකල්පය? දැන් දිගින් දිගටම කියනවනේ විකල්පයක් තියෙනවා කියලා. කොහො විකල්පය? මොකද්ද විකල්පය? නෝර්වේ, තුර්කිය සහ ඉතාලිය යන රටවල තානාපතිවරයන් අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වුණා. ඒ මුදල් අමාත්‍යංශයේදී නෝර්වේ, තුර්කිය සහ ඉතාලිය යන රටවල තානාපතිවරයෝ අද මුදල් අමාත්‍යංශයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වුණා. අන්‍යෝන්‍ය සුහදතාව තහවුරු කර ද්විපාර්ශ්වීය සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. මෙරට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සඳහා පූර්ණ සහය පළ කරන බව නෝර්වේජියානු තානාපති හිල්ඩිබර්ග් හන්සෙන් මහත්මිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වේ කියා සිටියා. මෙහිදී අදහස් දක්වූ තුර්කි තානාපතිනේ ආර් ඩිමෙට් මහත්මිය වසංගත තත්වය යම් අඩුවීමක් ඇති වූ වහාම එරට ව්‍යාපාරික කවුන්සිලයේ නියෝජිතයන් ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් එහිදී පවතින ආයෝජන අවස්ථාවන් නිවැරදිව හඳුනා ගැනීමට පසුබිම් නිර්මාණය කරන බවත් සඳහන් කළා. ඉතාලි තානාපතිනි රිටා මැනෙලා මහත්මිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වේ කියා සිටියේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමු වේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් විශාල වශයෙන් ඉතාලිය වෙත අපනයනය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා රට වෙළඳපොළ තුළ තවදුරටත් අවස්ථාව පුළුල් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද ඇය සඳහන් කළා. සියලු රටවල් සමග සුහදත්වයෙන් කටයුතු කරමින් නොබැඳි ප්‍රතිපත්තියක ගමන් කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව මෙහිදී පෙන්වා දුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින වසංගත තත්ත්වයේ හමු වේ වෝද ශ්‍රී ලංකාව වෙත එම රටවල් දක්වන සහය අගය කරන බවයි. එළඹෙන සඳුදා සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඔවුන් සූදානම් වන්නේ පාන් රුපියල් 5කින් කේක් රුපියල් 100කින් ඇතුළු සෑම බේකරි නිෂ්පාදනයකම මිල ඉහළ දැමීමටයි. මේ කියන විදිහට පාන් කන්නවත්, කේක් කන්නවත්, බනිස් කන්නවත් වෙන්නේ නම් නැහැ. එළඹෙන සඳුදා සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5කින්ද අනිකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින්ද ඉහළ දමා තිබෙනවා. එමෙන්ම කේක් කිලෝවක මිල රුපියල් 100කින්ද ඉහළ යන බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. දවන විට කාවේ මේ සීනි කිලෝ එකක් රුපියල් 170ක් 175ක් වෙලා තියෙනවා. අපිට කියන්න තියෙන්නේ අද මේ රට පාලනය කරන්නේ පිටකොටුවේ බඩු ගේන මුදලාලිලා කීප දෙනෙක්ද කියලා අපට සැකයක්.
තියෙන මේ පිළිබඳව කිසිම දෙනෙක් සද්දයක් නැහැ අද වෙනකොට මේ පිළිබඳව අපිට කිසිම සහනයක් ලැබලා දීලා නැහැ දැන් අද වෙනකොට බේකරි හිමියා නැත්තරම නැති වෙලා ඉන්නවා ගලේ වැල් නැතුව බේකරි හිමියා ඉන්න පිළිවීමක් කරනවා අනිවාර්යයෙන්ම මේ පාම් පිටි ප්‍රශ්නේ විසඳීමක් කරන්න නැත්නම් ඉදිරියේදී මේ සියලුම දේවල් වලට වඩා උග්‍ර වෙන්න පුළුවන් රටේ පාම් පොලිමක් ඇති වෙන්න අනිවාර්යෙන් ඉඩ තියෙනවා අද වෙනකොට මේ 69 ලක්ෂයක් ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරවලා අවුරුද්දක් ආමාරකට ආසන්න ප්‍රමාණයක් දැන් ගත වෙලා තිබෙනකොට පාංගෙඩියක මිල රුපියල් 70ක් බවට පත් වීමක් පිළිබඳව බරපතල ගණයේ කනගාටුවට පත් වෙනවා. කියන්නේ මේ 69 ලක්ෂ ජනතාවට දීපු තෑග්ගද කියන ප්‍රශ්නයක් කියලා මේ රුපියල් 70ට පාංගෙඩිය. රුපියල් 170කට සීනි කිලෝ එකක් මේ මිල ගියේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට. සීනිවල මිල හැම තමයි ප්‍රධාන වශයෙන්ම මේ බේකර් කර්මාන්තේ බලපාන්නේ. අනේබිරු සිටුවරු නෙමේ බේකර් හිමියෝ. අනේබිරු සිටුවරු නෙමේ මෙරට යාපන ශාලා හිමියෝ. මේ අතර ෂණික ඇමතුම් අංක 19.98 වෙත ඇමතීමෙන් සතස හරහා රුපියල් 1998ක් වටිනා භාණ්ඩ 20ක සහන මල්ලක් නිවසටම ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා. රුපියල් 600කට වඩා වැඩි වෙළඳපොළ වාසියක් හිමි වෙන අතර කිසිදු ප්‍රවාහන ගාස්තුවක් නැතුව සති දෙකක් යනතෙක් මේ භාණ්ඩ මල්ල නිවසට ගෙනින් දෙනවා ලංකාව පුරාම. පොයින්ට් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සතොස සාකා ජාලයට අනුයුක්ත යතුරුපැදි සේවාවක් මගින් මේ බහන්ඩ මල්ල මේ දුෂ්කර අවස්ථාවේදී රටේ ජනතාවට කරන සේවාවක් වශයෙන් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. හෙට දිනේ සිට පැය 24ක් ඇතුළත 1998ට දුරකථනයෙන් කතා කළ විට ඔබට අවශ්‍ය සහන මල්ල නිවසට ගෙනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ අතර වරාය ගබඩා තුළ දැනට රඳවා තිබෙන ආහාර ද්‍රව්‍ය තුග නිදහස් කිරීමට රජය කඩිනමින් කටයුතු කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු මුදල් අමාත්‍ය නිවෙස්වල කලුකොඩි ඔසවා සී විරෝධය පළ කරන බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසනවා. හෙපාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවීම නිසායි. අඳ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පියතුමන් මේ බව ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාර ඛේදවාචකයේ සිදුවී වසර 3කට ආසන්න කාලයක් ගත වෙමින් පැවතියත් එම ජනතාවට තවමත් සාධාරණයක් ඉටු වී නැහැ. තම මව පියා නැහැ හිත මිතුරන් සහෝදර සහෝදරයන් අහිමි වූ පිරිස ඇතුළු ආදරණීයන් විශාල පිරිසක් සිටින්නේ තවමත් හැඬු කඳුලින්. ඔවුන්ට සාධාරණයේ එල්ලා නැගින හඬ දැන් ප්‍රබලයි. මේ මිනිස්සු මිය යන්නේ කිසිම දේශපාලනික හේතුවක් නිසා නෙමෙයි. මේක වේදනාත්මක දෙයක්. හිටපු නීතිපතිවරයා මේ ඝාතනය පිටපස මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියපු කතාව. ඒතකොට මේ නීතිපතිවරයා ගාව තමයි තියෙන්නේ අපි කාටවත් වඩා මේ පිළිබඳ තොරතුරු. අපි 21 වෙනිදා දෙවියන් වහන්සේට කන්න ලව් කරනවා. උදේ 8:45ට සියලුම දේවස්ථානවල සීනු නාද කරනවා. අපි ඉල්ලා සිටිනවා අනිකුත් ආගමික ස්ථානවල සීනු ඝාන්ටාර නාද කරන්නට කියලා. ඒ වගේම අපි අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රාත්‍රී 7 ඉඳන් 8ට යාඥා කරන්නට. එතකොට මේ ඇරෙන්නට අපි පොදුවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබේ නිවෙස්වල කළු කොඩියක් ඔසවන්න 21 වෙනිදා දවසේ. ඒ වගේම ඔබේ වෙළඳ ව්‍යාපාරයේ සාප්පුව වහලා මේකට එකතු වෙන්නට කියලා. මේ අතරේම විරෝධතාවයට සහය දක්වමින් මාධ්‍ය හමුවක් ඇඳවා අද සමගි ජනබලවේගයේ සර්වාගමික මන්ත්‍රී වරුන් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ 69 ලක්ෂයක් වෙච්ච ජනතාව මේ වර්තමාන රජය මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොලකරුවල්ලයි කියලා ඡන්දේ ලබා දුන්නා. මේ වන විට ඉතාමත් පැහැදිලි මේක සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම මේක දේශපාලන කුමන්ත්‍රණයක්. හිටපු නීතිපතිතුමත් එතුමාගේ විශ්‍රාම යාමේදී එතුමා කිව්වා මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ නිසා දැන් පැහැදිලි කතෝලික සභාව එළියට බහැලා කියන දේ අපි සියලු දෙනාම දැන් අනුමත කරමින් ඉන්නවා. අපි රජයෙන් අහනවා එක වෙලාවකදී මේ ජනාධිපති කොමිෂමෙන් දීලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක නොකර අද ඒකපාර්ශ්විකව තමන්ගේම ඇමති මණ්ඩලය පත් කරගෙන ඒවට නිර්දේශ දෙමින් මොකද්ද මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල? සහරාන්ගේ කණ්ඩායමේ ඉතිරි වෙලා
ඉන්න අද ජීවතුන් අතර ඉන්න එකම තැනතිය තමයි සාරා ජෙස්මින්. සාරා ජෙස්මින්ට පලා යන්න උදව් කරපු කලවංචි කුඩියේ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ ඉන්නවා. එහෙම ඉන්නකොට මේ පොලිසිය භාර ඇමතිතුමා කියනවා සාරා ජෙස්මින් ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවායි කියලා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ පැහැදිලිව කියලා තියෙනවා සාරා ජෙස්මින් ජීවත් වෙලා ඉන්නවා කියලා. ප්‍රහාරයට ඉස්සෙල්ලා ත්‍රස්තවාදී ක්‍රියා 10ක් වෙනතුරු ඇස්පියාගෙන හිටපු සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා කියද්දි අත්අඩංගුවට නොගත් මේ යහපාලන රජයේ අදින් විපක්ෂයේ මන්ත්‍රීවරු පරීක්ෂණ වල ප්‍රගතිය හාන එක ඇත්ත වශයෙන්ම විහිළුවට කරුණා. පසුගිය ආණ්ඩුව විසින් පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිසිය වෙත පැවරීම අසාධාරණ බව පවසමින් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් අදාස්ගිරි පාර්ශවයේ මහනා හිමියන් බැහැදුටුවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගාමිණී ලොකුගේ සහ පවිත්‍රා දේවී වන්නියාරච්චි යන මහත්ම මහත්මීන් අද සිය නව අමාත්‍යංශයන්හි වැඩබහර ගනු ලැබුවා. බිනට් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර කිහිපයක් පසුගියදා සංශෝධනය කරනු ලැබුවා. එලෙස සංශෝධනය කරනු ලැබූ අමාත්‍ය ධූරයන්හි වැඩබැර ගැනීමට අද නව අමාත්‍යවරුන් කටයුතු කළා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා නව විදුලිබල අමාත්‍යවරයා ලෙස අද වැඩබාර ගත්තා. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද එක්ව සිටියා. විශ්වාස කරනවා මේ මොන කරදර තිබුණත් අපිට තව අවුරුද්දක් හමාරක් යනකොට මේ කොවිඩ් රෝගය අවසන් කළා මේ රටේ ආර්ථිකයත් අලුත් ගමනක් ගන්න අපිට පුළුවන් වෙයි. ඒකට අපි ඉතාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ ආණ්ඩුව නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මහත්මයාටත් ඒ ශක්තිය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට පුළුවන් හැම ශක්තියක්ම අපි මේ අමාත්‍යංශ ඇමතිවරය හැටියට රාජ්‍ය ඇමතිවරය හැටියටමත් එක්කම මේ කටයුතු කරන්න බලාපොරොත්තු. සතුටු වෙනවා මේ අමාත්‍යංශ ඇමතිවරය හැටියට වැඩ බාර ගන්න ලැබීම ගැන. මේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩ බාරගත් අවස්ථාවයි. මෙම අවස්ථාව සඳහා බන්දුළු ගුණවර්ධන, ජී.එල්. පීරිස් යන අමාත්‍යවරුන් සහ සුසිල් ප්‍රේමජයන්ත් සහ පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන්ද එක්ව සිටියා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වෙන පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මියද අද ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස වැඩභාරගත්තා. එම ධූරයට අදාළ පත්වීම් ලිපිය අමාත්‍යවරිය අත්සන් කිරීමෙන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතාට ලබා දීමට කටයුතු කළා. දැන් තවත් පුවත් කිහිපයක්. 2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15ක වටිනාකමකින් යුත් බැඳුම් කර සම්බන්ධයෙන් සපරාදී විශ්වාසයේ කඩකලෙයයි චෝදනා එල්ල වී සිටින හේටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය සැප්තැම්බර් මස දෙවනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුත්කල මහධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා. නීති විරෝධී ලෙස විදේශ රටකින් ගෙන්වන ලද මානසික රෝගීන්ට ලබා දෙන මත්කරල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුත්කලයෙකු විශේෂකාර්ය බලකායේ කල්මුණේ කඳපුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේගහ කිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් දිග්ගල පඬුල්ල කඳ රක්ෂිත ප්‍රදේශයේ ඊ රාත්‍රියේ හටගත් ගින්නෙන් අක්කර 600ක් පමණ විනාශ වී තිබෙනවා. ගින්න සම්බන්ධයෙන් මඩොල් සිරම පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන නිසායි. ඔබේ ජීවිතය වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.